ඉතින් මේ වැඩ ඇසුරු චැනල් ඔයාව සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ මොකටද? ඉතින් ICT මුල සිට සරලව කියන thumbnail එක යටතේ එන series එකේ 4 වෙනි වීඩියෝත් එක්ක තමයි ඉතින් ඔගලන් අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක කරන වෙලාවෙදි අපිට subscribers ලා 81ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් තව subscribers ලා 19කින් 100යි. ඉතින් ඒකත් මතක් කරමින් ඉතින් අද කතා කරන්න යන්නේ මොකද්ද? ඉතින් අද කතා කරන්න යන්නේ යාළුවනේ පරිගණකයෙන් බාහිරව අපි මෙච්චර දවස් කතා කරා යාළුවනේ. ඉතින් අද කතා කරන්න යන්නේ පරිගණකයේ ඇතුළත, ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක ඇතුළත මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයා අපේ පළවෙනි පාර්ට් එක, දෙවෙනි පාර්ට් එක, තුන්වෙනි පාර්ට් එක බැලුවේ නැත්නම් ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉතින් FB page එක follow කරන්න කියලාත් මතක් කරනවා යාළුවනේ. ඉතින් අපි අද සරලම ටිකක් බලන්න යන්නේ. ඉතින් මේක ඔන් කරගත්තන් පස්සේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ wallpaper එක ගැන. හරි. ඉතින් wallpaper එකක් මාරු කරන්නේ කොහොමද? ඉතින් මවුස් එකේ අපි ගන්නවා රයිට් බටන් එක. මේ රයිට් බටන් එක ඔබලා රයිට් බටන් එක ඔබ දියාලුනේ ඉස්සෙල්ලාම එනවා view කියලා, ඊට පස්සේ short by refresh. ඉතින් මේ වගේදී අන්තිම වෙනම තියෙනවා personally කියලා තියෙනවා. ඉතින් ඒක ඔබන්නවා. ඉතින් එබුවන් පස්සේ මෙන්න මේ විදිහට theme ටිකක් එනවා. Windows 7 theme එක තියෙනවා. ඉතින් මේ වගේ එක එක theme තියෙනවා. ඉතින් මේ theme එක මාරු කරන විදිහ කියන්නම්. මම මේ application එකක් භාවිත කරලා live wallpaper එකක් දාලා තියෙන්නේ. Whipping කියලා application එකක් භාවිත කරලා තමයි මේක මම දාලා තියෙන්නේ. ඉතින් wallpaper එක මම මෙතනින් අයින් කරගන්නම්. හරි. අපි දැන් බලමු wallpaper එක ඉස්සෙල් වගේ මාරු කරගන්න. මේ විදිහට කැමති එකකට මාරු කරගන්න පුළුවන් යාළුවනේ wallpaper එක. ඉතින් ඉතින් අද කතා කරන්න යන්නේ wallpaper තුනක් ගැන. ඉතින් සාමාන්‍ය normally එක wallpaper එකක් විතරක් මෙහෙම තියන්න පුළුවන්. ඉතින් ආයෙ කතා කර wallpaper ගොඩක්. ඒ කියන්නේ මේ wallpaper එක තව ටිකකින් තවත් wallpaper එකකට මාරු වෙනවා. ඉතින් අපි බලමු ඔයා ගාව තියෙන ඉමේජ් එකක් කොහමද wallpaper එකක් විතර දාන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම left click කරලා ඊට පස්සේ right click කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි පිට තියෙනවා open කියලා. ඉතින් දෙවෙනිට තියෙනවා set as desktop background කියලා. ඉතින් ඒකේ බොම් පස්සේ ඔයා කැමති ඉමේජ් එක ඔයාගේ desktop එකට යනවා යාළුනේ. ඉතින් live wallpaper එකක් දාන්න කොහොමද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ යාළුවෝ. ඉතින් Whipping කියන software එකේ link එක මම පල්ලෙහ දාලා තියනවා. ඉතින් ඒක open කරගන්නවා මෙන්න මේ විදිහට. මෙතන wallpaper කියන එක on කරගන්න ඕනේ. අපි කැමති එකක් දීලා මෙතන set as wallpaper කියන එක එබුවන් පස්සේ මෙන්න මේ විදිහට live wallpaper එකක් එනවා. ඉතින් අපි අද කතා කරේ මොකක් ගැනද? ඉතින් අද අපි කතා කරේ කොහොමද අපේ PC එකේ අපේ PC එක මාරු කරගන්න කියලා තමයි. අද අපි කතා කරේ ඉතින් live wallpaper එකක් දාන විදිහත් මම කියලා දුන්නා. ඉතින් අපි ICT මුල සිට සරලව කියන පස්වෙනි පාටින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි ගිහින් එනවා යාළුවනේ. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකෙන් කතා කරන්න යන්නේ මේ desktop එකේ තියෙන icon මොනවද, මේ වලින් මොනවද වෙන්නේ, ඒව ගැන තමයි ඉතින් කතා කරන්න යන්නේ. ඉතින් අපි කතා කරගෙන ඉඳලා ඉන්නේ bell icon එකක් toggle කරන්න, මේ වීඩියෝ ආදින ගත්තා වගේම තව කෙනෙක්ට share කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් like කරන්න, ඉතින් comment කරන්න. අපි ගිහින් එන්නම්. bye bye යාළුවනේ.